Tintin. කෘෂි කර්මාන්තේ ප්‍රධාන අරමුණ වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීමයි. අතීතයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වාලීමට හේතුව කුමක්දයි කියා ඔබට සිතන්නට ඉඩ. පොළොන්නරුව යුගයේ රට සහලින් ස්වම්පෝෂිත කළ පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශයට පත් කළේ අහසින් වැටෙන එකඳු දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන ලෙසයි. මෙම උදාරවත් වූ වාක්‍ය මගින් හෙළිදරව්වන්නේ අපගේ අභිමානවත් කෘෂිකර්මාන්ත ඉතිහාසය කෙසේ පැවතීද යන්නයි. මෙලෙස කෘෂිකර්මාන්තය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීම හේතුවෙන් බත බුලතින් උතුරා ගිය ස්වර්ණමය යුගයක් ශ්‍රී ලංකාව තුල පැවති බව නොඅනුමානයි. නමුත් වර්තමානය වන විට මිනිසාගේ දෛනික ජීවිතය කාර්ය බහුලත්වයට පත්වීමත් සමග කෘෂිකර්මාන්තය තුළින් මද ඈත්ව යාමට හේතු වී ඇත. විශේෂයෙන් වර්තමාන තරුණ පරපුර සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය කෙරෙහි මැලි බවක් දක්වාලීමට මෙයට හේතු වී ඇත. මෙම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය බොහෝ විට මඩ ගොවිතැන හා සම්බන්ධ වී පැවතීම හේතුවෙන් මෙම තරුණ පරපුර කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළින් ඈත්ව යාමට හේතු වී ඇති බව තහවුරු වනවා නියතය. ඊට කදිම විසඳුමක් ලෙස පටක රෝපණය, ජාන තාක්ෂණය, ශුද්‍ර ප්‍රචාරණය, නව බද්ධ ක්‍රම, බොන්සායි ක්‍රම ආදී විවිධ නව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක් වර්තමානයේ වන විට බිහිවෙමින් පවතිනවා. අපි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ නව තරුණ පරපුර ආකර්ෂණය කර ගනිමින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ඔප්නංවාලීමටය. විශේෂයෙන්ම අපගේ අවධානය යොමු විය යුත්තේ පවතින අධ්‍යාපන ක්‍රමය කෙරෙහිය. කුඩා කල සිටම කෘෂිකර්මයේ විෂය නිර්දේශය තුළට අන්තර්ගත කිරීම තුළින් ළමා මනස තුළ කෘෂිකර්මාන්තය ඔප්නංවාලිය හැකිය. කාරුණ්‍යට පැමිණීමත් සමග ළමා මනස තුළ පවත්නා මෙම කෘෂිකර්මාන්ත අදහස් තුළින් වර්තමාන කෘෂිකර්මාන්තය තව තවත් වැඩි දියුණු කරගත හැකිය. තවද තාරුණ්‍යයේ ආකර්ෂණය දිනාගත හැකියවරින් නූතන කෘෂිකාර්මික රටා හැඩගස්වා ගත යුතුය. රටක පැවැත්ම තහවුරු වන්නේ තරුණ පරපුර හේතුවෙනි. තරුණ ප්‍රජාවගේ ක්‍රියාශීලීත්වය හේතු කොටගෙනය. තරුණ සිත තුළ කෘෂිකර්මාන්ත යන සංකල්පය ඔප්නංවාලමින් වර්තමාන තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තික ක්ෂේත්‍රය තුළ නව රැකියා උත්පාදනය කරවාලමින් රටේ දේශීයත්වය ගොඩනංවාලීම අපගේ පරමාර්ථය විය යුතුය. Teen Town, powered by Ceylon Youth Movement.